අපි මේ වෙලාවට කෑ ගහන්න නැතුව ඉමු මේ වෙලාවට කකුලේ වදින්න නැතුව ඉමු මොකද එතුමලා මේක කොට ලෑස්ති වෙනකන් හැබැයි අපි තම මාසයක් දැන් බලලා අපි වමද කරනවා නම් අපි මේ මාන වගා කරලා වී අස්සන් නැනකොට වී වලට අපිට හරියට මිලක් ලැබෙන්නේ නැත්නම් ආණ්ඩුව ගන්න වීඩිය ගන්න නැත්නම් අපි උතුමාලත් එක්ක හිට ගන්නවා ගෝවිය විදියට හැබැයි මේ වෙලාවේ අරගෙන කරන්න උද්ඝෝෂණ කරන්න අපි ආර්ථිකය වටන්න අපි සූදානම් නැහැ රටක් වටන්න නැතුව වැඩිචරණ නැගිටවෙලා තමයි අපේ බලාපොරොත්තුව දැන් විපක්ෂයයි මොකද කියන්නේ විපක්ෂයයි කියනවා ආණ්ඩුවට සහයෝගයක් දෙන්න අපිටත් එකක් දෙන්න කියලා ඊට වඩා ඉල්ලන්නේ නැහැ දැන් ඔවුන් දන්නවා ආණ්ඩුවට අද විරුද්ධව ඡන්දයක් කරන්න බෑ මොකද රටක් පෙළ ගැහිලා ඉන්නේ ආණ්ඩුවත් එක්ක රටක් පෙළ ගැහිලා ඉන්නේ ජනාධිපති සහෝදරයාත් එක්ක ඒ නිසා දැන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දයක් ඉල්ලන්න බෑ ඔවුන් ඒ නිසා කියනවා ආණ්ඩුවට සහයෝගයක් දෙන්න අපිටත් එකක් දෙන්න ඉතින් අපි මේ රටේ ජනතාවට කියනවා ආණ්ඩුවට සහයෝගයක් දෙන්න මේ විනාශකාරී දේශපාලන පක්ෂවල අය ඕනේ නැහැ ඒකට මාලි මාවිතාම හොඳ කණ්ඩායමක් ඉන්නවා ඒ අයගෙන් පාර්ලිමේන්තුව පිරෙව්වට පස්සේ හොඳටම ඇති කියන කාරණාව තමයි අපි අදාව ධාරණය කරන්නේ සමගි ජන බලවේගයේ දැන් හොම්බ බිම යනලා ඉන්නේ ඒතර අපි එක් කරන්න වෙන එක නෙවෙයි සමගි බල ජන බලවේගයට තියෙන්න ඕන සජිත් මහත්තයර තියෙන්න ඕන මේකේ පොදු විපක්ෂයක් හදා ගන්නවා විපක්ෂය ප්‍රබල වෙන්න ඕන දැන් විපක්ෂයක් හදනව වෙනුවට සජිත් මහත්තයා මොකද කරන්නේ අනිත් පැත්තේ හැරි හැරි වටේම ඉන්නට නෙලනවා පක්ෂයට නෙලනවා වටේ ඉන්න ඉතුරු විපක්ෂයට නෙලනවා ඉතින් මේකද දේශපාලනය කියලා කියන්නේ අර බතේ ඉදෙනකම් විතරයි මේ ප්‍රශ්න තියෙන්නේ දමිතාබිරත් මහත්මයාගේ ප්‍රශ්නේ ඒකටත් විසඳුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා සමගි ජන සම්දාන ආණ්ඩුවක් පිහිටුවන එක සක්කරයට නෙමෙයි කාටවත් ඒක වෙනස් කරන්න බෑ කියන එක අපි කියනවා සමගි ජන බලවේගය කියලා කියන්නේ මාළු පානවා මාළු නෑ පාන් තමයි ඒ වගේ සමගියක් නැති බලවේගය සමගි ජන බලවේගය අතුලේ කකල් එමුට ඒක පාන්නේ කරන්නේ සජිත් නමේ ඔය කිව්වට ජලනි ලක්ෂ්මන් ෆොන්සේකායි ඒකට කට්ටිය විරුද්ධයි මේ මධ්‍යම බණ්ඩාර ඉන්දියාවේ මහලේකම් මැඩියට බලයක් නෑ ඇත්තට මේකනේ කියන්නේ අපේක්ෂකව වස්සම් කරනවා නම කැපෙනවා මද්දුම් බණ්ඩාර කරගන්න දෙයක් නැහැ. එයත් දැන් දැන් ඉන්නේ එල්ලිලා වගේ. අපේක්ෂකව තන්දි නතු අයින් වෙලා නාමයෙන් අස්සම් කරපුවා දැන් කියනවා ඉල්ලන්නේ නැහැ කියලා මාන්න පෙරුවා. අඩු ගන්න විපක්ෂයක් තියාගන්න. ඒගොල්ලන්ගේ තරගෙ තින්නේ විපක්ෂයට. මෙයන් වෙවිලා ඉන්නේ ජනතාවගේ සාධාරණ කරා. ඒක නිසා ජනාධිපතිවරුනේ දුන්නට වඩා වැඩි බලයක් සහිතව අපි නොවැම්බර් 14 වෙනිදාට මාලිමාවේ ආණ්ඩුවක් හදමු